එම නම් වෙනත්තාකාරයකින් වූ දර්ශක ගැටළුවක් බලමු. එක්සි තුන්වැනි බලයෙහි හතරවැනි බලය ගුණකිරීම, එක්සි වර්ගෙහි පස්වැනි බලය. මෙහි භාවිතකොට ඇත්තේ බලයක බලයයි. මේ සඳහා බලේක බලය නීතිය භාවිත කළ හැක. එක්සි ඒ වැනි බලය ගනිමු. දැන්නෙහි හදීවැනි බලය ගත්විට සමානවන්නේ, එක්සි ඒ ගුණකිරීම හි බලේටයි. ඒ සේවන්නේ කොහොමද කියා අපි බලමු. මේ සඳහා සරල නිදර්ශනයක් මෙතනින්ම සොයා බලමු එක්වර්ගය ගනිමු දැන්නෙහි තුන්වැනි බලයගෙන බලමු මෙහි තේරුම කොහොමද අපි දක්වන්නේ එක්වර්ගය පුුණපුනාා තුන්වතාවක් ගුණ කිරීමයි මේ අනුව මෙහි තේරුම වන්නේ Xක්වර්ගේය ගුණකිරීම Xක්වර්ගේ ගුණ කිරීම Xක්වර්ගය අපි මෙහිදී එක්වර්ගේ ගෙන එහි තුන්වවැනි බලය දක්වා ගෙන අන ල මේහි ඇත්තේ කුමක්ද ඔවු මේ කළ හැකි ක්‍රම දෙකක් තියෙනවා. එක්්‍රමයක් නම් මෙහි ගුණිතේ පාදයන් සමාන නිසා මෙහි දර්ශක එකතු කිරීමයි. එවිට මේ සමාන වෙන්නේ එක්සි දෙක එකතු කිරීම දෙක එකතු කිරීම දෙක වැනි බලය. අවශ්‍යයෙන්ම මෙය එක්සි තුන්ගුණකිරීම දෙක. මේ අනුව අපට ලැබෙන්නේ එක්සි හයවැනි බලයයි. සමාහරවිට ඔබට හිතෙන්න පුළුවන් කොහොමද මේ දර්ශක එකතු කළේ කියලා. ඔබේ මතකේ තබාගත යුතුයි එක්සුුවර්ගගේ යන්න, ගුණ කිරීම x ලෙසල යන්න පුළුවන්. x ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම x. මෙහි x වර්ගයන්ට වරහන් දමමු. ගුණ කිරීම x ගුණ කිරීම x දැන් මෙහි x ම හයවාරයක්. x ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම x ග කිීම x ගුණ කිරීම. x ගුණ කිරීම x. එසේ නම්? ඒ x හි හයිවෙනි බලයයි. දැන් අපි බලේට බලේ නීතිය, මෙ එතැති ප්‍රශයට යොදමු. අපි මුලද කිව්වගේ අපට දී ඇත්තේ එක්සි තුන්වැනි බලයේ හතරවැනි බලයයි එයනුව මේ සමාන වෙන්නේ එක්සි තුන්වරක් හතරවැනි බලේටයි. එනම් එසි දොළොස් වැනි බලයයි මේය ගුණකර ඇත්තේ එක්සු වර්ගේෙහි පස්වැනි බලය සමඟ. මේ සමානවන්නේ එක්සි දෙවරක් පහවැනි බලේටයි. එනම් එක් දහවැනි බලේටයි දැන්න අපට තිබෙන්නේ එකම පාධයක්ක් සහිත ගුණනිතියක්. ඒ නිසා දර්ශකතු කළ හැකි. මේමුණු ප්‍රකාශයම සමානවෙන්නේ එක්සි දොලා එකතු කිරීම දහයවැනි බලේටයි. එනම්, එක්සි විසිද දෙවැනි බලය. ඔවු, මේ යපේපිළිතුර.